තිතියා අපිට අලුත් ගණන් පාඩමක් කියලා දෙන්න. අපි ගිහිල්ලා බලමුද අපිට අලුත් අවුරුද්ද මුලින්ම කියලා දෙන්නේ මොකද්ද කියලා. එහෙනම් අපි යමු විකුම් මාමගේ ගණන් පාඩම අහගන්න. දැන් ගන්න සතුරු වෙන්න. ආයිබන් පුංචියලානේ ඔන්න අදත් අපි ඔයගොල්ලෝ කැමතිම පුංචි අපේ පාසල වැඩසටහනත් එක්ක එකතු වෙනවා. ආ විකුම් මාමේ ඉතින් කොහොමද මාමේ? මට නම් හොඳයි. ඔයගලන්ට කොහමද? අපිට හොඳයි මාමේ. අද අපි මොනවද කරන්නේ? අද අපි කරන්න යන්නේ 11 රජක් කරේ. ආ ඒක නම් මන් දන්නවා. හරිම ලේසියිනේ. ආ එහෙමද? කියන්නකෝ බලන්න. 11 වරක් එක 11යි 11 වරක් දෙක 22යි 11 වරක් තුන 33යි. හෝ හෝ හෝ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා කියලාද හිතන් ඉන්නේ? ඔව්. ආ එහෙනම් කියන්නකෝ බලන්න 11 වරක් 15. අම්මෝ. ඇයි? ඒ වගේ ගණන් හදන්න දන්නේ නැද්ද? අද මම කියලා දෙන්නම් ඕනම ඉලක්කමක් කොහොමද 11න් වැඩි කරන්න කියලා. හරි. එහෙනම් බෙදරින යාළුවොත් කොලේකුයි පෑනකුයි අරන් ලෑස්ති වෙන්න 11 සරච් චක්‍රේ ඉගෙන ගන්න. හරි අපි බලමු කොහොමද 11 සරච් චක්‍රෙන් ගණන් හදන්න කියලා. හරි හොඳට බලන් ඉන්න ඕනේ. හරි. අපි දැන් බලමු 15 11න් වැඩි කරන හැටි. හරිද? ඔන්න හොඳට බලන් ඉන්න කොහොමද කරන්න කියලා. මුලින්ම මෙන්න මේ 5 ලියනවා. තේරුණාද? ඔව්. හරි. එතකොට 5යි 1යි එකතු කරපුවාම කීයද? 6යි. 6යි. ඊට පස්සේ මේ 6 දානවා මෙතනින්. හරිද? ඊට පස්සේ මෙන්න මේක ආයෙ ලියනවා. එතකොට කීයද උත්තරේ? 165යි. තේරුණා නේද? ඒක හරි ලේසි. අපි බලමු තව එකක්. 34 11න් වැඩි කරන්නයි තියෙන්නේ. හරිද? හරි. අපි මුලින් මොකද්ද ලියන්නේ? 4 ලියනවා. හරි. 4යි 3යි 7යි. 7යි. ඊට පස්සේ මෙන්න මේ 3 ලියනවා. එතකොට උත්තරේ කීයද? 374යි. හරි ලේසි නේද? හරි ඉක්මනට මේ ගණන් දෙක ලියාගෙන අපි තව ගණන් ටිකක් බලමු. හරි අපි තව ගණන් බලමු. 34 වැඩි කිරීම 11. දැන් මට උදව් කරන්න ඕනේ. හරි අපි මුලින් මොකද්ද ලියන්නේ? 4 ලියනවා. හරි. එතකොට 4යි 3යි 7යි. 7යි. ඊට පස්සේ මෙන්න මේ 3 ලියනවා. එතකොට උත්තරේ කීයද? 374යි. හරි ලේසි නේද 11 සරච් කරේ. ආ හරි. එහෙනම් ඉක්මනට මේ ගණන් ටික ලියන්න. අපි තව ගණන් ටිකක් බලමු. හරි. දැන් දැක්කහම නිකන් ලොකු ගණක් වගේ නේද? නෑ. අපි අර ක්‍රමයටම තමයි මේ ගණනත් හදන්න ඕනේ. හරි. හරි. අපි මුලින්ම මොකද කරන්නේ? 3 ලියනවා. හරි. ඊට පස්සේ 3යි 2යි 5යි. 5යි. ඊට පස්සේ 2යි 1යි 3යි. ඊට පස්සේ මෙන්න මේ 1 ලියනවා. එතකොට උත්තරේ කීයද? 1353. තේරුණා නේද? හරිම ලේසි. අපි තව ගණක් බලමුද? 4යි 5යි 3යි 1යි. අපිට ඕන නම් තව ඉලක්කම් දාන්න පුළුවන් නේද? ඇයි අපි දැන් දන්නවනේ හදන විදිය. හරි. අපි මේ වගේ ලොකු ඉලක්කමක් කරලා බලමුද? හරි. කියන්න බලන්න මුලින් මොකද කරන්න ඕනේ? 2යි 2 ලියනවා. ඊට පස්සේ 2යි 1යි 3යි. ඊට පස්සේ 1යි 3යි 4යි. 4යි 3යි 5යි 8යි. 5යි 4යි 9යි. අන්තිමට මෙන්න මේ 4 ලියනවා. තේරුණා නේද කතාව? මෙන්න මේ වගේ හරිම ඉක්මනට හරිම ලේසියෙන් 11 සරච් චක්‍රේ වැඩි කරන්න දැන් පුළුවන්. තේරුණා නේද? හරි ඉක්මන ලියාගන්න මේ ගණන් ටික. හරි අපි දැන් ගණන් ටිකක් හදමුද? හා. ගෙදරින්න කට්ටියත් කොලේකුයි පෑනකුයි අරගෙන මාත් එක්ක මේ ගණන් ටික හදන්න ඕනේ. හරි? ඉක්මනට මේ ගණන් ටික ලියාගන්න. ලියලා හදන්න. 53 වැඩි කිරීම 11, 43 වැඩි කිරීම 11, 231 වැඩි කිරීම 11, 1454 වැඩි කිරීම 11, 2172 වැඩි කිරීම 11. මේ ක්‍රම පහටම හදන්න ඕනේ එකම විදිහයි. ඔයගොල්ලෝ දන්නවා ඒක. ඉක්මනට බලන්න මේ වැඩේ කරලා. හරි. දැන් මම මේ කියලා දීපු ක්‍රමයට මේ ගණන් පහ ඉක්මනට මට හදලා පෙන්නන්න. මාමේ අපි නම් හදලා ඉවරයිනේ. මෙච්චර ඉක්මනට? ඔව්. ආ අපි බලමු එහෙනම් උත්තර කොහොමද වෙන්නේ කියලා. හරි ලේසි නේ ක්‍රමේ. ඔව්. හරි අපි බලමු කොහොමද මේ හදන්නේ කියලා. හරි. දැන් මට උදව් කරන්න ඕනේ. හරි. හරි. කොහොමද හදන්නේ? 3. 3 ලියනවා. හරි. 5යි 3යි එකතු කරනවා. 3යි 5යි 8යි 5යි. උත්තරේ 583යි. හරි. මේක කියන්න බලන්න එහෙනම්. 3 ලියනවා. 3යි 4යි 7යි. 4 ලියනවා 473යි. හරි. ඊට පස්සේ 1 ලියනවා. 1යි 3යි 4යි 3යි 2යි 5යි 2 ලියනවා. උත්තරේ 2541යි. ඔයගලන්ට ඒ උත්තරම දාවේ? ඔව්. හරි. නියමයි. අපි මේක අනත් බලමු. හා. මුලින්ම
හතර ලියනවා. ඊට පස්සේ 4යි 5යි 9යි 5යි 4යි 9යි 4යි 1යි 5යි. ආයි මේක ලියනවා. උත්තරේ 15994යි. හරි. අන්තිම ගානත් බලමු. මුලින්ම 2 ලියනවා. 2යි 7යි 9යි 7යි 1යි 8යි 1යි 2යි 3යි 3යි. ඊට පස්සේ 2 ලියනවා. උත්තරේ 23892යි. උත්තර පහම හරිද? ඔව්. ආ නියමයිනේ. හරි. ඒ කියන්නේ ක්‍රමයේ ලේසි නේද? ඔව්. හරි. මං හිතනවා ගෙදර ඉන්න කට්ටියගෙත් උත්තර හරියන්නේ නැති කියලා. මාමේ, ඔයාට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ ගණන් හදන්න ලේසි ක්‍රම කියලා දුන්නට. දුවල පුතාලට ගණන් හදන්න මේ වගේ කෙටි ක්‍රමයක් අරන් මම ලබන සතියෙත් එන්නම්. දැන් ගන්න සතුරු වෙන්න.